ඉන්නවා. සෝ ඔන්ලයින් ප්‍රශ්නයක් තවත් මේක දෙනවා. සෝවාන් මාර්ග අනුගාමික යන්න පහදා දෙන්න කියනවා. ඒ අනු එවැනි අයෙක් මැරුණොත් මරණයේදී පළපුණ වෙන්නේද? එසේ නොවන්නේ නම් මරණින් මතු ඔවුන් අපාගත විය හැකි දහනවා. සෝතා අට්ඨපුරුෂ පුද්ගලයාම සතර අපාගත වෙන්නේ නැහැ. ඒක ත්‍රිපිටකේ පුරාම තියෙනවා. සංයුක්ත නිකාය 5:2 සෝතාපට්ටි සංයුක්තේ සරකාණි වගේ තමයි මේක වැඩිපුරම තියෙන්නේ. මොකද මේ වගේ අවස්ථාවක් වුණා නම් දැන් සරකාණි මැරිච්ච වෙලාවේ දැන් බිබීඳු මිනිසයා දැන් මරුණාම එදා හිටපු බමුණට කෑ ගහන ගත්තා. දැන් මහරු බුදුහාන බණහල් දුන්නට ඔන්න දැන් සතරකාණි මැරිලා තියෙනවා. හතර අපාගත වෙලා කියලා කතා හොගල යනවනේ. දැන් අතන මේක විලා ආනන්දහාමුදුර කියලා අහනවා. එපර ඒ ප්‍රථම සරකාණ, ද්විතීයි සරකාණ, තෘතීයි සරකාණ, චතුර්ථ සරකාණ, සරකාණ සූත්‍ර 3-4ක් කර තියෙනවා. අනේ සූත්‍ර 3-4ම කියවල බලන්න. ඒකෙදි තියෙන එක තැනක තියෙනවා ආනන්ද ප්‍රේම මාත්‍රයක්. සද්දා මාත්‍රයක් නොමැතිව ප්‍රඥා මාත්‍රයක් විතරක් තිබුණත් ඇති සතර පය නිදහස්. දැන් මේ අනිච්ච දුක්ඛ මේ ධර්මයත් එක්ක නොගැටි ගැටනොත් ඉතින් කොහොමද සතර අපාගත වෙනවන්නේ? මේ ධර්මයක් එක්ක ගැටුණා පස්සේ ඒක අපි කියන ධර්ම අධර්මයක් කියලා ගනිමු අපි. අධර්මයක් වුණා තරමන සතර පාද. ඒ හේතුව. ඒ දේශේ මහසාව දෙන්නේ. තේරෙනද නැහැ. දැන් අපිට අපි ගිහිලා දැන් අපි වෙනත් ආගම් තියෙනවනේ. දැන් ඒවා විවේචනය කරලා ඒවට ගහනවා අල්ලගෙන. දැන් මේ ගහන එකත් දේශේනේ. ඒක මහසාවද්දයි. ඒ ආගම හරියන්නේ ඕනේ නැහැ. මොකද තමන් සතර පාද ගන්න ඒ ආගම හරියවලදී ඉන්නේ නෙමෙයි. තමන් කරගන්න අභිසංකාරේ. තේරෙනද මේකවත් තෝරගන්න යම් පුංචියක් මොනිසෝරලා මෙහෙට තේන්නේ ගන්නෙ. තමන් ගිහලා කොහේ හරි කළු ගලකට ගහ ගා ඉන්නවා. දැන් කළු ගල් නිසා හතර පහකට උනා නෙවෙයි. මෙයා කරා දේශයෙන් හතර පහකට වෙනවා. වැටෙනනේ. දැන් මැනිකකට ගහ ගා හිටියොත් එහෙම. ඒ හතර පහකට වෙනවා. මැනිකක් කියලා හරියන්නේ නැහැ. මැනිකරත් එකයි කළු ගලටත් එකයි. ඒ ගහ ගා ඉන්නේ වැඩ පිළ හතර පහකට දේශය. මහා සාවාදයයි. අනු විවේචනය කළා අනුට හිංසා කළා කරදර බාධා කළා ඒ ඔක්කොම මහා සාවාදේ පව. ඉතින් ඒවට ඉතින් බුදුදහම තියා මොන ධර්මයේ ගත්තත් ඒවා එහෙම තමයි. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ යමෙක් මට හෝ කියන්නේ බුදුන්ට හෝ ධර්මයට හෝ සංඝයාට නිගරු කරන දෙයි. උඹලා කිපෙනවා නම් ඒ මාගේ පුත්‍රේ නෙමෙයි කියනවා. මොග්ගල්ලාමන මොග්ගල්ලානද මොකද මොග්ගල්ලාන සූත්‍රයද ඒක තමයි තියෙන්නේ. යමෙක් බුදුරජාන් වහන්සේට ගුණ කියනවා නම් ඒ වෙනේ උඹලා ප්‍රශංසා කර කර උඹලා මේ උද්දාමයටපත් වෙනනම් ඒත් මාගේ පුත්‍රය නෙමෙයි. හැබැයි උඹලා දැනගත යුතුයි එවැනි ಗುಣ බුදුන්ගේ ධර්මයේ සංගයා තුන නැති බව. දැන් කියනකොට ගැටි ගැටි ඉන්නනම් ඇලි ඇලි ඉන්නනම් ඒ කටි බුද්ධ සාධන බුද්ධ පුත්‍රය නෙමෙයි. ඇයි ඇලිම ගැටි මුලයි මිදෙන්නේ බුදුරජාණන් දේශනා කරන්න. ඒ ඒ දේශනා කරන කෙනාට බැන්නත් ගැටෙන්න එපා කියලා කියන්නේ. දැන් ආනන්ද හාමුදුර මේ දෙවිදත්ත හාමුදුර ගල් පෙළුව කියලා බුදුරජාණන් තරහ වුණේ නැහැ. දේශකරෙත් නැහැනේ. නැත්නම් රජු මාර්ගයට කම්ප්ලේන්ට් එකක් දාන්න බලන්න මේක මගේ කකුල තුවාල කරා කියලා. රජතුමාට කියලා බලන්න මේක අරන් ගිහින් දාන්න පනතක් ගෑල්ලා එළ හිරේ දාමු වල්ලා. බලන්න මගේ සැරි උතාවර මරලා දැම්මා. සැරි උතාවර ගැහුවා. මුගලන් අර මරලම දැම්මා. දැන් බුදුහාමුදුර පනත් ඉදුවද? ඈ? දැන් රජතුමාට ගුණ එහෙම කරනව නැනේ මාරේ. සංඝ රත්න අත් තියන්න බගල නීතිය අදායි. එහෙම ඉල්ලලත් නැහැ කියලා. දැන් බුද්ධ සාසනය නොදන්න කම නිසා වෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර බුද්ධ සාසනේ තියෙන කට්ටිය ගැන සතර අපාගත වෙන්නේ නැහැ. ඒ කායේ අමුතේ සහතික ඕනේ නැහැ. සෝවාන් සකදාම අනාගාමී ඇරියත් අට්ඨපුරුෂ පුද්ගලයා. මාර්ග අනුගාමී පල්ලාපියා. ඒත් මාර්ග අනුගාමිකයා කවුද පල්ලාපියා කියන්නේ කවුද කියන කාරණාව තෝරගන්න ඕන. මේකට ඕන වෙනවා අනිච්ච සූත්‍ර අංගුත්තිනිකායේ තියෙන. අනුලෝමක් ශාන්තිය සම්මත නියමයක දන්නේ නැත්නම් ඉතින් මේක තෝරගන්න ටිකක් අමාරුයි. මේ වචන වදිය දැනගන්න ඕනේ නිකම් මම කියන්නේ මේක විග්‍රහ කරන ගමන් මේ වචන දෙක තමයි විස්තර ගන්න තියෙන්නේ. අනුලෝමක් ශාන්තිය සම්මත නියාමයයි. ඉස්සෙල්ලා දැනගන්න මේ ලෝකේ ආශාද ලෝකේ සංකා දුක විපනාම දුක 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 තත් මේ රාග දේශ මොහ වැඩ පිළිවෙල මේ ආශාද වැඩ පිළිවෙල මේ කෙලෙස් වැඩ පිළිවෙල අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දැනගන්න ඕන. ලෝකේ අනිච්චයි දුක්ඛ අනත්තයි පංච උපාදානස්කන්ධ ලෝකේ අනිච්චයි දුක්ඛ අනත්තයි. එන ඒකෙන් මිදීමෙන් ලැබෙනව නිවන නිත්‍යයි සුඛයි අත්තයි කියලා දැනගන්න ඕන. වැටේනනේ.
දැන් ඔන්න ඔය දෙක දැනගත්තට පස්සේ අනුලෝම ක්ෂාන්තිය සම්මත නියමයට පත් වෙලා තියෙන්නේ. අනුලෝම ක්ෂාන්තිය කියලා කියන්නේ මේ අනිච්ච දුක්ඛ යන දැකීම. සම්මත නියම ගැන නිරුක්තිය ගතන සම්මා අත්ත නියාමය. සම්මා අත්ත. මා වෙන පැත්තට සංවීම තමයි අත් එක. මිදෙන පැත්තට බැඳුනනම් හරි මේ බැඳි බැඳි යන පැත්ත වැඩක් නැහැ. රාග දේශමෙන් බැඳෙන පැත්ත ආශාද පැත්ත ඒ ඔක්කොම අනිච්චයි දුක්ඛ නැත්තයි හරයක් නැති පැත්තක්. ඒකේ මිදෙන පැත්තට බැඳෙන්න ඕන. ඒක තමයි අත් එක. බැඳුන්නේ නැහැ තාම. සම්මා අත් නියාමයට බැස්සා. ලෝකේ අනිච්චයි දුක්ඛයි ද නිවන නිච්චයි සුඛයි අත් කියලා දැනගත්තා. හැබැයි අන්නේ ඒක දැනගෙන ඉන්න කෙනාට කියනවා සෝවාන් මාර්ගානුගාමිකයෙක්. දැන් මෙන්න මෙහෙම මාර්ගානුගාමිකයෙක් වෙලා ඉන්න කෙනාට තමයි සෝවාන් සකදාමි අනාගාමි අරිහත් වීම ගැන සිදුවන්නේ. ලෝකේ අනිත්‍ය දුක්ඛ නැත්තයි අනුලෝම ක්ෂාන්තිය සම්මත් ඥාමයේ ඉන්න කෙනාට තමයි සෝවාන් සකදාමි අනාගාමි අරිහත් ඵලය සිදුවන්නේ කියලා මේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා. ඒතර මෙතනද සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට පත් වීම. දැන් මේක දන්නවා. ලෝකේ අනිත්‍ය දුක්ඛ නැත්තයි කියලා දන්නවා. මේක මිදුනේම මිදෙන එක අත්තයි කියලා දන්නවා. සම්මා අත්තයි. හැබැයි අභ්‍යන්තර නිගමනයක් අරගෙන නැහැ මෙයා තාම මිදිය යුතුමයි කියන නිගමනයක් අරගෙන නැහැ. අන්න මේක වැඩක් නැහැ කියලා මේක දැක්කා දැකලා අර අභ්‍යන්තර දිට්ඨියක් තියෙන මේක මේ දිට්ඨිය කඩලා ගිහලා මේ ආශ්‍රාද ලෝකේ සත් කියලා දිට්ඨිය කඩලා ගිහලා සත්කාය දිට්ඨි කඩලා ගිහලා සම්මා දිට්ඨියට පත් වීම තමයි සෝතාපන ඵලය කියන්නේ. එතෙන්දී මොනවද නැහැ නෑ මට වෙන කිසිම විකල්පයක් නැහැ. අර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන එක අවබෝධයෙන් කියන හැකියාවක් තියෙනවා. මේ 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 භවය උද්දකන මග හැර ලෝකෝත්තර මාර්ගය හැර වෙන මට එළෙන තරක් නැහැ. එළෙන තර අත්තයි කියලා ගන්න එකයි එල්ලීම හැර වෙන කරන දෙයක් නැහැ කියලා තියෙන තීන්දුව ගන්න එකයි දෙකක්. ළඟ ළඟ තියෙන දෙකක් හරි චූටි දෙකක් මේක. එක වගේ බැලු වෙල්මට පුංචි දෙකක් තියෙන මාර්ගය සහ ඵලය. පලස්සේ යට කෙලිම සම්මා දිට්ඨියපත් වෙලා සෝතාපන්නයි. සක්කාය දිට්ඨි කැඩිලා. දැන් අනුලෝම ශාන්ත සම්මතේ නියම සක්කාය දිට්ඨි කැඩිලා නැහැ තාම. හැබැයි සක්කාය දිට්ඨි කඩාගෙන නැත හොඳ එක කියලා තේරෙනවා. ඒ සම්මා අත්ත නියමයටපත් වෙලානේ. වැටෙනවානේ. ඔය එහෙම කෙනෙක් මරණ කල සෝතාපන්න පූර්ණ වෙනව දහනවා මට එක දෙනක මොකද මේ වගේ කාරණා ඇත්තටම ලඟ අපිට මේ හිතන්න පුළුවන් වෙන්නේ මේ හැදී මේ 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 වගේ ධර්ම කාරණා අපිට හිතලා පොඩ්ඩක් කියන මං හිතලා කියන්න කියලා එහෙම කාටවත් හිතන්න බෑ නේ මේ ලෞතර බුදුරුණ ගෝචර වෙන ඒවා දැන් සෝතාපන්න මාර්ගානුගාමක මරණ කල ඵලය පූර්ණ වෙනවද කියලා මේ කෙනෙකුට හිතන්න පුළුවන් එක නෙමෙයි ඒ වගේ ත්‍රිපිටකයේ කියවලා පොඩක් පරිශීලනය කරලා පොඩක් කල්පනා කරලා බලලා ඒ තියෙන විදිහට ගන්න වෙන්න කරන්නේ මට මතකයි එක තැනක තියෙන කොහරි මේ මැරෙන්නට කලින් පූර්ණ වෙනවා කියලා තියෙන තැන මට මතකයි ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා. ඉතින් නැත්තම් ඉතින් තියෙන එකම දේ තමයි ඉතින් මේකත් එක්ක ඉතින් ආයේ මේ බණ අහනම භාවනා කරන මේක කර කර යන්න. මොකද මේ බුද්ධ ශාසනයේ තියෙන එකම නිවන් මඟ පූර්ණ කරගන්න තියෙන වඩන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන එක විතරයි. වෙන එකක් නැහැ. එතන සෝවාන් වෙන්නේ නේද ඕක සකෘදාගාමී වෙන්නේ තියෙන්නේ අනාගාමී අරිහත් වෙන ඔච්චරම තියෙන්නේ ඉතින් අපි සෝවාන්ලා නැත්තම් මොකද වෙන්නේ සෝවාන් වෙයි සෝවාන් මාර්ගානුගාමී වෙලා නැත්තම් මාර්ගානුගාමිකෙක් වෙයි නැත්තම් පලස්තේක් වෙයි නැත්තම් සකදාගාමී වෙයි බැලලා මේ දැන් මේක වඩද්දී කවදාවත් මේක ලොස් කැලක් නැහැ හානි වෙන්නේ නැහැ මොකක්වත් අඩුම ගන්න ඒ අතර තමයි යන්නේ දිගටම ඉතින් ඊළඟට වඩන්න තියෙන්නේ ඕකමයි එතන වඩන වඩනේ දැන් සෝවාන් වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ යන දකින්නකයි සකදාගාමී කියන දකින්න එකක්ද එකමද මේ දකින්නේ වචන විදිහට එකයි තමයි හැබැයි ගැඹුරු වැඩි එන්නේ නැ අවබෝධි වැඩි එකම අනිත්‍ය තමයි සෝවාන් දකපු අනිත්‍ය සකදාගාමී අනිත්‍යයි මේකේ ඊට වඩා ගැඹුරුයි මේක ගැඹුරින් දකින්න මේ තවත සුද්ධ වේ දකින්න ගන්නවා මේ එන්නේ වැඩි රහත් උනාට තමයි සම්පූර්ණම අනිත්‍ය සම්පූර්ණ වෙන ගන්න සම්මා ඥාන විමුක්ති හම්බෙලා විමුක්ති උනාට පස්සේ සම්පූර්ණ සියල්ලෙන් සියල්ල දකින්න ගන්නවා. එතකම් මේක වැඩෙනවා. අනුපූර ශික්ෂා අනුපූර ප්‍රතිපදා. මේ එක එකනක ප්‍රඥා වෙනස්. එකම අනිච්ච දුක්ඛන තුනට ඒකේ ගැඹුරු වැඩි. මේක නවත්තන්න කිව්වා පහමාරනේ.